දක්වා වර්ධනය වෙලා තියෙනවා කියලා ලෝක බැංකුව කියනවා. එතකොට ලක්ෂ 27ක් මේ 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 වර්ධන වේගයත් එක්ක ලබන මාස වෙනකොට මේ රටේ දුප්පතුන් ලක්ෂ 30ක් ඉක්මවනවා. ලබන අවුරුද්දේ මැද භාගයක් වෙනකොට කෝටියක් ඉක්මවලා ලබන අවුරුද්ද වෙනකොට රටේ සම්පූර්ණ සමස්ත ජනතාව මහා ධන කුහරයන් හැර සමස්ත ජනතාවම දුප්පතුන් බවට පත් වෙනසා පත් කරන රටාවක් මේ රනිල් ජුන්ටාව තුලින් සිද්ධ වෙනවා කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. දැන් පහුගිය දවස්වල මේ සිවිල් ව්‍යාපාරයේ සහ තමන්ගේ වෘත්තිය පාවා දෙන වෘත්තිකයන් ඉන්නවා මේ රජයට ආවඩන. පහුගිය දවස්වල එක වෛද්‍යවරයෙක් ප්‍රකාශ කරනවා පොල් මද හරි ගුණයිලු. වතුකරේ ඉන්න අපිත් දන්නවා පොල් මද ගුණවිත්තිය. දැන් ඔහු දන්න ඇතු ඇති පොල් මද ගුණ වුණාට මේ රටේ ලක්ෂ ගාණක් ඉන්න වතුකරේ උදක වේලට වතුකරේ කම්කරුවන්ට පොල් ගහක්වත් නැති විත්තිය පොල් මදයක් ගන්න. ඉතින් අපි ඒ වෛද්‍යවරයාට කියන වෛද්‍ය මාෆියාවෙන් සහ දේශපාලන මාෆියාවෙන් යැපෙන ඒ වෛද්‍යවරයාට කියනවා අද මේ තියෙන පොල් මද කිලෝ එකක්. මේ පොල් මද කිලෝ එකක් මේ වෙනකොට වෙළඳපොලේ සාමාන්‍ය වෙළඳපොලේ සුපිරි වෙළඳ සැල්වල නෙමෙයි සාමාන්‍ය වෙළඳපොලේ බක්කි කරත්තවල විකුණන තැන්වල වගේ මේ පොල් මද කිලෝ එකක් රුපියල් 200ක් වෙනවා. අන්න පුළුවන් නම් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හරි කුමන හෝ ආකාරයකින් මේ වතුකරේ ඉන්න අපේ වතුකරේ කම්කරුවන්ට මේ පොල් මද කිලෝ එකක් ලබා දෙන්නවත් කටයුතු කරන්න කියලා ඔය කියන ප්‍රකාශ කරන වෛද්‍යවරයාගෙන් අපි පැහැදිලිව කියනවා පොල් මදයක්වත් කන්න බැරි තත්ත්වයට අද රටේ වතුකම්කරුවා